ක්‍රිස්තු තුමන් තුළ මා ප්‍රියාදර ප්‍රේමවන්තයනි. අව ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කළ සැටින් ගලීලේ පුරා සැරසරමින් ජනතාවට ගොඩාක් සමීප වුණා. උන්වහන්සේ මේ ජනතාවට දේශනා කළා. වෙදක උන්වහන්සේ ඔවුන්ව සුවපත් කළා. එවිතරක් නොවේ උන්වහන්සේ ඔවුන්ට දක්ෂ ගුරුවරයෙක් හැටියට විවිධ දේවල් පිළිබඳව ඔවුන්ව දැනුවත් කළා, උට ඉගැන්නුවා. හැබැයි උන්වහන්සේ ගොඩක් වෙලාවට මේ ජනතාවට දේශනා කරද්දී, උන්ට උගන්වද්දී උදාහරණ ගත්තේ ජන ජීවිතයෙන්මයි. පලස්තීනයේ ජීවිතය හරිම සරලයි. මේ මිනිසයන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුණේ හුදෙක් විට ධීවර රැකියාව, කෘෂිකර්මාන්තය, එහෙමත් නැතිනම් වඩු කර්මාන්තයයි. අද අපි හැම කන්දන සුපුවතුල අපි දකිනවා සමින් වහන්සේගේ ජනතාවට දේශනා කරද්දී මේ කෘෂිකර්මය හරහා උදාහරණ ගන්න ලස්සන. පලස්තීනයේ ගොවියට ගොඩක් බාධක තිබුණා. වපුරපු හැම බීජයක්ම පළදාව ගෙන දුන්නේ නැහැ. නමුත් ඒ අසාර්ථක වුණේ නැහැ. ඔහුට මදන්නේ පළදාව ගොඩක්ට සාර්ථක වුණා. ඒක තමයි දෙවියන් වහන්සේගේ බලය, දෙවියන් වහන්සේගේ හස්තේ ප්‍රබල ක්‍රියාකාරීත්වය අධ්‍යක්ෂකව අවස්ථාව. අද අපි හැම කන් දුන්නු මේ සුවිශේෂ පාඩේ දෙවන අදියරේදී අපි දකිනවා උන්වහන්සේ කතා කරනවා මේ අබෑටය පිළිබඳව. අබෑටය කියලා කියන්නේ අනෙකුත් බීජ හා සමග සංසන්දනය කරද්දී මුදන්නේ කුඩාම බීජය. නමුත් සුවිශාල ගසක් ලෙස වර්ධනය වෙනවා. විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ කියනවා මේ කුරුල්ලන්ට සෙවන සදන තැනක් බවට පත් වෙනවායි කියලා. මොකක් කල්පනා කරලා බලන්න. උන්වහන්සේ අපිට කතා කරන්නේ දේවරාජ්‍ය සහ ව්‍යාප්තිය ගැන. මොකක් කල්පනා කරලා බලන්න උන්වහන්සේ පිටුපස්සේ සභාව ආරම්භය හරිම පුංචි. මිනිස්සු කීප දෙනෙක් සම්බන්ධ තමයි උන්වහන්සේ මේ සභාව ආරම්භ කළේ. නමුත් අද වේද්දී සභාව මහා විශාල රුක්ෂයක් හැටියට මුළුමහත් විශ්වය පුරාම වර්ධනය වෙලා හමාරයි. ප්‍රියදර ප්‍රේමවන්තේනි, ඔබත් මමත් උන්වහන්සේ ස්ථාපිත කළේ සභාවේ සමාජිකාවක්. ඔබටත් මටත් යම්කිසි වගකීමක් පැවරී තිබෙනවා සභා මාතා වෙනුවෙන් ඉටු කරන්නට. දෙවියන් වහන්සේ ඒ ක්‍රියාකාරීත්වය, උන්වහන්සේගේ සැලැස්ම අද වර්තමානයේ මේ සභාව තුළ ක්‍රියාත්මක වන ආකාරය බොහොම ලස්සනට දකිනවා. ජේසුස් වහන්සේ ස්ථාපිත කළාද සභාවේ නොබත් මමත් හරිම දුර්වලයි, දුබලයි. සභා පාලකයන් නැතිනම්, සභා සමාජිකයන් නැතිනම් මොනතරම් අඩුපාඩුකම් සිදු වුණත් අදත් අපි දකිනවා මේ සභාව බොහොම ලස්සනට ව්‍යාප්ත වෙනවා, දිගින් දිගටම වර්ධනය වෙමින් පවතිනවා. ඒ තමයි සුදප්පන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය. සුදප්පන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය. එහෙමනම් අද ඔබත් මමත් ඔබෙන් මගෙන් ඇසෙදු ප්‍රශ්නය තමයි මේ සභා මාතාවගේ දරුවෙක් හැටියට ඔබයි මමයි ඔබෙන් මගේ දායකත්වය කැලසින්ද එතුමියගේ වර්ධනය වෙනුවෙන්, උන්නතිය වෙනුවෙන් දානය කරන්න යන වගේ.